ගල ජාතන්ත්‍ර ක්‍රීඩාංගණය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට මතක හිටින ජයග්‍රහණ රාශියක් ලබා දුන්නු. ඒ වගේම අපේ රටට ගොඩක් වාසනාවන්ත ක්‍රීඩාංගණයක්. ගල් අපේ කණ්ඩායමට වගේම අපේ ක්‍රීඩකයන් රැසකටම වාසනාව ගෙනව ක්‍රීඩා පිටියක්. ශ්‍රී ලංකා ප්‍රතිකරුව අතරින් මහල ජයවර්ධන තමයි ගල්ෙදී ඉහළම ටෙස්ට් දක්ෂතාවෙන් ලතීන් ප්‍රතිකරුවා. මහල ගාල්ල ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරුව විදිහට තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රතිකරුව අතරින් මහල තමයි ගල්ෙදී ඉහළම ප්‍රතිකරන සාමාන්‍යයක් පෙන්නපු ප්‍රතිකරුවත්. මහල ගාල්ලේ ටෙස්ට් තරඟ 23ක් සෙල්ලම් කරලා ඉනිම 37කදී නොදෙවෙන් 3ක් එක්ක ලකුණු 2382ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මහලගේ ගාල්ලේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 237ක්. 77.05ක සාමාන්‍යයක් ගාල්ලේදී පවත්වාගෙන යන මහල වාසනාවන්ත ගාල්ලේ ශතක 7ක් වගේම අර්ධ ශතක 12කුත් රැස් කරන්න සමත් වෙලා තියෙනවා. ගාල්ලේ ඉහළම සාමාන්‍යයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා ප්‍රතිකරුව අතරේ දෙවැනි තැන ඉන්නේ තවත් සුපිරි ප්‍රතිකරුවෙක් වන මාවන් අතපත්තු. ශ්‍රී ලංකා බීකල තාක්ෂණයේ ඉහළ ප්‍රතිකරුවන් අතර ඉහළම තැනක ඉන්න මාවන් ගාල්ලේ වැඩ පෙන්වලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ගාල්ලේදී ටෙස්ට් තරඟ 11කදී ඉනිම 19ක් සෙල්ලම් කරන අතපත්තු නොදෙවීම් 5ක් එක්ක ලකුණු 812ක් ලබා ගන්න සමත් වෙනවා. මාවන්ගේ ගාල්ලේ ඉහළම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙන්නේ නොදෙවි ලබා ගන්න ලකුණු 201ක්. මාවන්ගේ ගාල්ලේ ඉනිමක සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ 58ක්. ශතක 2ක් අර්ධ ශතක 4ක් අතපත්තු ගාල්ලේදී ලබා ගන්න සමත් වෙනවා. අතපත්තුත් මහලක් දෙන්න මේ වෙද්දී ටෙස්ට් පිටින් සමුගෙන තියෙන්නේ. වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ගාල්ලේදී ඉහළම සාමාන්‍යයක් පෙන්වලා සමස්ත ශ්‍රී ලංකා ප්‍රතිකරුව අතරේ තුන්වෙනි තැන දිනා ගන්න සමත් වෙලා තියෙන්නේ දිනේෂ් චන්දිමාල්. චන්දි ටෙස්ට් තරඟ 9කදී ඉනිම 16ක් සෙල්ලම් කරලා නොදෙවීම් 3ක් එක්ක ලකුණු 721ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. චන්දිමාල්ගේ ගාල්ලේ හොඳම ටෙස්ට් ඉනිම නොදෙවි ලබාගත් ලකුණු 162ක්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ චන්දිමාල්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 55.46ක් විදිහට. ශතක 3ක් අර්ධ ශතක 2ක් දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂතාවයට ඇතුළත්. චන්දිමාල්ට පස්සේ මේ වාර්තාවේ ඉන්නේ කුමාර සංගක්කාර. ශ්‍රී ලංකා බීකල සුපිරි ප්‍රතිකරුවන් අතරේ ඉහළින්ම ඉන්න සංගට ගාල්ල ක්‍රීඩාංගණය හරි අපූර්ව මතකයන් ඉතිරි කළ ක්‍රීඩාංගණයක්. සංග ගාල්ලේදී ටෙස්ට් තරඟ 23ක් සෙල්ලම් කරලා ඉනිම 39කදී නොදෙවීම් 2ක් එක්ක ලකුණු 1921ක් රැස් කරන්න සමත් වෙනවා. සංගාගේ ගාල්ලේ ඉහළම ඉනිම සටහන් වෙන්නේ ලකුණු 221ක්. සංගාගේ ගාල්ලේ ඉනිමක සාමාන්‍ය 51.91ක් විදිහට සටහන් වෙන්නේ. ශතක 4ක් අර්ධ ශතක 8ක් මේ සුපිරි ක්‍රීඩකයා ගාල්ලේදී ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉහළම සේවයක් කරපු තවත් සුපිරි ප්‍රතිකරුවෙක් වෙන තිලකරත්න දිල්ෂාන් කියන්නේ ගාල්ලේ ඉහළම වැඩ පෙන්නපු ප්‍රතිකරුවෙක්. ගාල්ලේ ටෙස්ට් තරඟ 13ක් සෙල්ලම් කරන දිල්ෂාන් ඉනිම 23කදී නොදෙවීම් 2ක් එක්ක ලකුණු 1034ක් ලබා ගන්න සමත් වෙනවා. දිල්ෂාන් ගාල්ලේදී ලබාගත් ඉහළම ටෙස්ට් ඉනිම ලකුණු 126ක් විදිහටයි සටහන් වෙන්නේ. දිල්ෂාන්ගේ ගාල්ලේ ඉනිමක සාමාන්‍ය 49.23ක් විදිහටයි සටහන් වෙන්නේ. ශතක 4ක් අර්ධ ශතක 6ක් ගාල්ලේදී දිල්ෂාන්ගේ ටෙස්ට් දක්ෂතාවයට ඇතුළත්. ඔයි තමයි ගාල්ලේ ඉහළම ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් වාර්තා කළ ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් 5 දෙනාගේ දක්ෂතාව පිළිබඳ වාර්තාව. මේ වාර්තාවේ තුන්වෙනි තැන ඉන්න චන්දි විතරයි මුල ප්‍රතිකරුව අතරින් දැන් ජාත්‍යන්තර පිටියේ ඉන්නේ. හැබැයි නවසීලන්තයේ ගාල්ලේ සෙල්ලම් කරන පළවෙනි ටෙස්ට් තරඟේ චන්දිට කණ්ඩායමේ තැනක් හිමිවෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා දන්නේ තේරීම් කමිටුවත් කණ්ඩායමේ නායකයත් තමයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න, cricket වලට කැමති ඔබේ අහලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.